දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබ පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයි සිග්නල්. දැන් මේ මැතිවරණ කොමිෂමට විරුද්ධව ඉල්ලුවා තහනම් නියෝගය. අග්‍රමිෂ්ඨකාරතුමා කිව්වා ඒක කොහොමවත් කරන්න බෑ. මැතිවරණ කොමිෂමට බලයක් තියෙනවා මැතිවරණ පැවැත්වීමේ කටයුතු කරගෙන. ඒ මගින් සංඥාවක් දුන්නා අග්‍රමිෂ්ඨකාරතුමා මැතිවරණ කොමිෂම. ඒ දක්වා කරපු දේ සුප්‍රීම උසාවිය අනුමත කරා. මොකද ඒ දක්වා කළේ? නියමිතව තිබුණේ අප්‍රේල් 25. අප්‍රේල් 25ට නියමිතව තිබුණු ඡන්දය කල් දැම්ම ජූනි 20ට. ඒ ජූනි 20ට කරපු කල් දැමීම ශ්‍රේෂ්ඨාධිකාරිය අනුමත කළා. ඉතින් මේ සංඥාව ඇති මැතිවරණ කොමිෂමට දිගටම වැඩ කරගෙන යන්න. කොහොමද මැතිවරණ කොමිෂම බෙදෙන්නේ? ඒකනේ මූලිකද? මෙතන කිසිම ස්වාධීන මැතිවරණ කොමිෂමක් නැහැ. ඒ කොමිෂම ඇතුලේ පක්ෂග්‍රාහී භාවයන් අනන්තවත් තියෙනවා. දැන් මැතිවරණ කොමසාරිස්වරයා කියනවා දින 75ක් ඕන කියලා වෛද්‍ය නිලධාරීන් සාතික දුන්නයින් පස්සේ. එතකොට මේ මැතිවරණ එන්නේ අගෝස්තු මාසේ තව මාස 3යි. ඉතින් මම අහන්නේ එකම ප්‍රශ්නේ මේකයි. පාර්ලිමේන්තුව මේ විදිහට මාස 6ක් වහලා තියන්න පුළුවන්ද? ප්‍රජාතන්ත්‍රවාදී රටකට. ඉතින් එම නිසා තමයි අධිකරණයේ මේ සම්බන්ධයෙන් විමසන්නේ. අපි රජයට කියන්නේ ජනාධිපතිතුමාට කියන්නේ ජූනි 2ට කලින් පාර්ලිමේන්තුව කැඳවන්න. එතකොට සමගි ජන බලවේගය කියලා වෙනම කණ්ඩායමක් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂේ වෙනම කණ්ඩායමක් ඉන්නවා. දැන් ඔබතුමාලා හිතනවද ඔබතුමාලාගේ ඒ සම්පූර්ණ කණ්ඩායම එකතු කරගන්න පුළුවන් කියලා? ඒවා මේ ඒව අදාළ නැහනේ. ඔයාගේ ප්‍රශ්නේ අදාළ නැහැ. ඇයි අදාළ නැහැ කියන්නේ ඔබ? ඒක බාධ්‍යතාවයි කියන්නේ. ඒක තීරණය කරන්න. ඒක තීරණය කරන්න කතා නැහැ. අපිට අයිතියකුත් නැහැ. අපි අධිකරණයට ගිහලා මැතිවරණ කැන්සල් කරන්න කියන්නේ නේ. මෙරටේ පාර්ලිමේන්තු ක්‍රමයේ ඕනේ. හැබැයි අපි පාර්ලිමේන්තු ක්‍රමයේ ඕනයි කියලා මේ කොරෝනා රෝගයත් එක්ක පාර්ලිමේන්තුව තියන්න කියන්නේ යන්නේ නැහැ. ඒක අපි බාර දීලා තිනවා මැතිවරණ කොමිෂන් සභාව. දැන් මැතිවරණ කොමසාරිස් කෘතුමා ගතේ තමයි කාලය ආවම මැතිවරණේ පවත්වන්නේ. හැබැයි මම පෞද්ගලික විදන දෙයක් තමයි මේ මැතිවරණය මූලික කරලා මිනිසුන්ගේ ජීවිත අවදානමකට දෙන කිසිම දෙයකට එක්සත් ජාතික පක්ෂය නම් සහයෝගයක් දක්වන්නේ නැහැ කියන එක මට කියන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නවා ඡන්දෙ තිබ්බ ගමන් පරදීනවා. ඒක නිසා ඡන්දාරහං කවදා හෝ තිබ්බොත් ඒ තියෙන දවසට මේගොල්ලන්ට වෙන්නේ අඩුම ගානේ 40ක්වත් දැන් ගන්න බැරි ගානකට පත් වෙලා තිනවා. ඒ නිසා ඡන්ද තියන්න එපා කියලා මැතිවරණ කොමිෂන් එකට කියන්නේ විපක්ෂේ. ලීව ආයුෂ් කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත්ති බලකට